ඉතින් ගොඩක් අයගේ මට දැනගන්න ලැබුණු දෙයක් තමයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී එහෙම නැත්නම් වීඩියෝ එකක් හදන්න ඉන්නකොට මේ මාතෘකාවට අදාළව මේ වීඩියෝ එකට අදාළව කීවර්ඩ් එහෙම නැත්නම් ටැග්ස් හොයාගන්න බෑ කියලා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරන්න channel එකට අලුත් කෙනා මම මිලා මදුශංක. ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා නැවතත් මගේ YouTube channel එකට. ඕගොල්ලෝ මේක තුල ඉන්නේ sl.com YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක. මගේ channel එකේ tech review සහ YouTube සම්බන්ධ videos බලා ගන්න ලැබෙන හරියට මෙන්න මේ වගේ subscribe කරලා එකතු වෙන්න. මම කලින් channel එක කරද්දී ගොඩක් වෙලාවට මටත් keyword ගැන එච්චර දැනීමක් නැහැ. කොහොමද මේව හොයාගන්නේ? කොහොමද හරිම keyword එක තෝරගන්නේ? මේවා ගොඩක් ප්‍රශ්න තිබුණා. ඊට පස්සේ මම කර දෙය මට හිතන keyword මම දුන්නා. එහෙම දුන්නාන් පස්සේ ගොඩක් වෙලාවට මට දැනුන දෙයක් තමයි search වෙන්නේ නැහැ කියලා. මොකද මම වචන විදියට තමයි ඒක දුන්නේ. ඒ කියන්නේ ඇත්තටම කීවර්ඩ් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා වචන මම කොටස් කරලා දෑවා. ඉතින් එහෙම කවුරුවත් සර්ච් කරන්නේ නැහැ. පස්සේදී මට තේරුණා ඒකේ views පවා ගොඩක් අඩුයි කියලා. ඊට පස්සේ මම ටික කාලයක් යනකොට තේරුම් ගත්තා කීවර්ඩ් කියන්නේ එහෙම නැත්නම් ටැග් කියන්නේ ඇත්තටම මිනිස්සු සර්ච් කරන දේ. කවුරුහරි කෙනෙක් සර්ච් කරන දේ තමයි අපි කීවර්ඩ් එකක් එහෙම නැත්නම් ටැග් එකක් විදියට භාවිත කරන්නේ. කීවර්ඩ් එකක් විදියට සර්ච් එන්ජින් එකේ සර්ච් කරනකොට සර්ච් කරපු කීවර්ඩ් එකම අරගෙන YouTube එකේ ටැග් බොක්ස් එකට දානකොට ඒක ටැග් එකක් විදියට තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඒ විදිහට මම පස්සේදී තේරුම් ගත්තම තමයි මෙන්න මේව තමයි කීවර්ඩ් කියන්නේ මෙහෙම හොයාගන්න කියලා මම තේරුම් ගත්තා. ඉතින් එහෙම ටික කාලයක් යනකොට මම හොඳටම තේරුම් ගත්තා කීවර්ඩ් සහ ටැග් වල වෙනස මොකද්ද කියලා. ඉතින් මට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මම මේක හොයාගන්නේ. ඊට පස්සේ මට ටික කාලයක් යනකොට වෙබ්සයිට් එකක් හම්බ වුණා. ඉතින් මේ වෙබ්සයිට් එක හරහා මට කීවර්ඩ් ලේසියෙන්ම ලබා ගන්න හැකි වුණා. එහෙනම් දැන් අපි ස්ක්‍රීන් එකට ගිහින් බලමු මොකද්ද මේ සයිට් එක සහ කොහොමද මේ කීවර්ඩ් හොයාගන්නේ කියලා. හොඳයි ඔයා Google search engine එක ඕපන් කරගෙන මෙන්න මේ විදිහට rapid tags කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාට එන උඩින්ම link එක click කරන්න. click කරන් පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට අරගෙනවා. මෙතන ඔයාට සර්ච් කරන්න තැනක් තියෙනවා. මෙතන ඔයාගේ වීඩියෝ එකට අදාළ title එක copy කරලා දාන්න. එහෙම නැත්නම් type කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට title එකක් දැවවා. දාලා මම මේ search button එක click කරාම මට මෙන්න මේ වගේ keyword ටිකක් එහෙම නැත්නම් tag ටිකක් බලා ගන්න ලැබෙනවා. මෙතන පහල තියෙනවා copy කියලා button එකක්. මේකෙන් අපිට මේ tag ටික copy කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ වෙනත් මොනවා හරි title වුණත් type කරලා බලන්න පුළුවන් කොහොමද keyword එන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ title එකට අදාළ keyword විතරයි මේකේ ඉන්නේ. ඔක්කොම ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ web browser එකට දාන extension වලදී කවලමට එනවා වෙනත් දේවලුත් එනවා. ඉතින් මේකේ නම් සම්පූර්ණයෙන්ම මේ අදාළ දේ තමයි එන්නේ. ඉතින් ඒක ගොඩක් පහසුවක් වෙනවා. ඔයා මේ පහල තියෙන copy button එක click කරලා මේක copy කර ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම YouTube studio එකේ මගේ video එකක් මෙන්න මේ විදිහට details ගියා. ඊට පස්සේ මම tag box එකට මෙන්න මේ විදිහට paste කර ගන්නවා අර copy වෙච්ච tag ටික. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටැග් ටිකක් අපි කොපි කරගෙන දාගන්නවා. ඊට පස්සේ ඔයාලට මේක වෙනස්කම් කරන්න පුළුවන්. ඔයාලට හිතෙනවා මේ කීවර්ඩ් එකනේ මෙන්න මේකත් ඇතුළත් වෙන්න ඕන කියලා හිතෙනවා නම් ඔයාලට මේව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඊටත් පහලින් මගේ එක්ස්ටෙන්ෂන් එකක් විදිහට තියෙනවා ටියුබ් බඩි. ඉතින් මේක හරහා එනොත් ඔයාලට හොඳයි කියලා හිතන කීවර්ඩ් ටිකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේ ටියුබ් බඩි හැමදාටම නොමිලේ කොහොමද පාවිච්චි කරන්න කියලා මම කලින් වීඩියෝ එකක් කරා. ඔයාලට description එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මම YouTube search engine එකෙන් කොහොමද කීවර්ඩ් එහෙම නැත්නම් ටැග් හොයාගන්නේ කියලා වීඩියෝ එකක් කරලා. ඉතින් ඒකත් ඔයාලට පහල description එකෙන් link එක ගන්න පුළුවන්. මේ වීඩියෝස් දෙකම අනිවාර්යෙන් බලන්න. ඉතින් අම් මොකද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන? වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, subscribe කරපු නැති කෙනෙක් නම් දැම subscribe කරලා ඊට හැපේ තියෙන bell icon එක click කරොත් ඔයාලට මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලා ගන්න ලැබෙනවා. ඒ වගේම comment කරන්න පහල comment section එකේ මේ ගැන සහ වෙනත් දේවල් ගැන ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. share කරන්න කැමති නම් විතරක් යවන්න බලා ගන්න. මේ වගේ අලුත් වීඩියෝ ගැන හැමතිස්සෙම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකේ හමු වෙනවා.